පොකට් එකට ඊසි රයිඩ්ස් දැන් පික් මී එකෙන් රුපියල් 70 සිට පික් මී අද දිවින කියන මිලියන 427 අලින්ටම පෑගෙයි කියලා වනලින් පළවා හැරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 427කට අධික වැටුපා දීමනා පිරිවැයක්ද දරා සිවිල් ආරක්ෂක බටින් 845 දෙනෙකු යොදවාගෙන තිබුණද ඉකුත් පර්ශ්වයේදී අලි මිනිස් ගැටුම සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පැවති බව ජාතික විගණන කාර්යාලයේ සඳහන් කරනවා අලි පළවා හැරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බටහින්ට විධිමත් පුහුණුවක් ලබා දී නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් ඉකුත් වර්ෂයේදී අලි මිනිස් ගැටුම හේතුවෙන් වනාලින් 375 දෙනෙකු සහ මිනිසුන් 142 දෙනෙකු මියගොස් තිබුණා. ශාරීරික හානි 58ක් සහ දේපළ හානි 1326ක් වාර්තා වුණා. සිවිල් ආරක්ෂක බටයන් 3300 දෙනෙකු අලි විදුලි වැටවල් නඩත්තු කිරීමටත් බටින් 389 දෙනෙකු වනජීවී කාර්යාල කටයුතු සඳහා යොදවා තිබෙනවා. මෙම කටයුතු සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක බටින් සංඛ්‍යාව 4534ක්. මෙරට ඉදිකර ඇති අලි වැට ප්‍රමාණය කිලෝමීටර 4756ක්, මින් කිලෝමීටර 4725ක් එවත් 99%ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නඩත්තු කටයුතු සඳහා භාර දී තිබූ බව තමයි විගණන වාර්තාවේ සඳහන් වෙන්නේ. අපේ රටේ තියෙන වියදම් පාර්ශවයේ නම් නේද ලොකු ඉලක්කම් වලින් තමයි වෙන්නේ. මිලියන 427ක් වියදම් වුණු රටේ මිනිසුන් 142ක් සහ වනාලීන් 375 දෙනෙකු පසුගිය වර්ෂයේ පුරාවට අලි මිනිස් ගැටුම හේතුවෙන් මිය පරලව ගිය බව තමයි වාර්තා කරන්නට වෙන්නේ.